සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැම දිනම Unreal World YouTube channel එකට. අද අපි ගෙනල්ලා තියෙනවා හරි ලස්සන වීඩියෝ එකක්. මේ වීඩියෝ එකේ මේ කතා කරන්නේ සත්ව ලෝකේ අපූර්ව තාත්ත කෙනෙක් ගැන. right අපි කෙලිම වීඩියෝ එකට යමු. අද වීඩියෝ එකේ ඇත්තම කතා කරන්නේ මොහොත ජීවත් වෙන මාළුවෙක් ගැන. අපි එකින් එක කතා කරමු. මේ මාළුවගේ නම තමයි ඉංග්‍රීසියෙන් මෙයාව හඳුන්වන්නේ Jawfish. Jawfish කියලා තමයි මෙයාව හඳුන්වන්නේ. මෙයා ජීවත් වෙන්නේ නිවර්තන සහ උපනිවර්තන කලාප වලට අයත් මුහුදු වල තමයි මෙයා ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මේ මත්ස්‍යයා තමන්ට ජීවත් වෙන්න පුංචි ගයක් හදාගන්න. වැලි වල එහෙම නැත්නම් මුහුදු පතුලේ තියෙන තෘණ ආදී වැවිච්ච මුහුදු පතුල ඒ වගේ තැන්වල මෙයා මෙයාටම ආවේනික වෙච්ච විදිහට පුංචි සිදුරු හදාගන්න. මේ සිදුරු වල තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ මාළුවා මුලින්ම ලෝකයේ සත්ව විද්‍යාඥයන් විසින් හඳුනගෙන තින්නේ 1800 ගණන්වල. එතන ඉඳලා මේ මත්ස්‍යයන් විශේෂ 80කට වඩා හඳුනාගෙන තියෙනවා. මේ මත්ස්‍යයන් කොරල් පර ආශ්‍රිත මුහුදු සීමාව, ඒ වගේම වැලි සහිත ස්ථානවල සහ මුහුදු පැලෑටි හොඳින් වැඩුණ මුහුදු පතුලේ වගේ ස්ථානවල තමයි මේගොල්ල වැඩිපුර දක්නට ඉන්නේ. මේ මත්ස්‍යයා කුඩා ප්‍රමාණයේ මත්ස්‍යෙක්, මහා ලොකු විශාල මත්ස්‍යෙක් නෙවෙයි. අඟල් 3 හෝ 6 අතර ප්‍රමාණයකට වර්ධනය වන, සිහින් සිරුරක් සහ විශාල හිසක් තියෙන මත්ස්‍යෙක්. ඒ හිසේ විශාලත්වයට හේතුවක් තියෙනවා. මේ මත්ස්‍යයට තියෙනවා ශක්තිමත් හණු යුගලයක්. මේ ශක්තිමත් හණු භාවිතා කරලා ඕගලන්ට රූප රාමුවල පේන පරිදි වැලිවල ගුල් හාරගෙන ජීවත් වෙන්න මේ ශක්තිමත් හණු යුගල භාවිතා කරනවා. ගුල් හැරීමේදී වැලි කට ඇතුළට අරගෙන මේ හණු වල බලය තෙරපි මේ බලය යොදාගෙන මේ මාළුවා තමන්ගේ ගුලෙන් අඟල් 7-8 ඉස්සරහට මේ වැලි විසි කරනවා. ඒ වගේම මේ මත්ස්‍යයන් හුදකලා මත්ස්‍යයන්. හුදකලාව තමයි ජීවත් වෙන්නේ. ළඟ ළඟ ගුල් හදාගෙන හිටියට හුදකලාව තමයි ජීවත් වෙන්නේ. මේ මත්ස්‍යයන් කුඩා කුඩා මුහුදු ජීවීන් ආහාර සඳහා යොදා ගන්න. අපි දැන් කතා කරමු මේ මත්ස්‍යයාගේ වැදගත්ම දේ මොකක්ද කියලා. මම මුලින්ම පටන් ගන්නකොට කිව්වා හරි ආදරණීය තාත්ත කෙනෙක් ගැන කතා කරන්න. ওই කතාව මෙහෙමයි. මේ මත්ස්‍යයන්ගේ ගැහණු සතා බිත්තර දැම්මට පස්සේ සංසේචනය වෙච්ච බිත්තර මේ මත්ස්‍යයන්ගේ පිරිමි සතා මුඛ කුහරය තුලට එහෙම නැත්නම් කට ඇතුලට දාගෙන බිත්තර ආරක්ෂා කරනවා. ඒක තමයි මම මුලින්ම වීඩියෝ එක පටන් ගන්නකොටම කිව්වේ. හරි ආදරණීය සත්ව ලෝකේ හරි ආදරණීය තාත්ත කෙනෙක් ගැන කතා කරන්නේ. ඉතින් මේ පිරිමි මත්ස්‍යයා තමයි මේ බිත්තර රැක බලා ගන්නේ. සාමාන්‍ය වශයෙන් මේ පිරිමි සතා මේ බිත්තර කට ඇතුලේ තියාගෙන සතියත් සති දෙකක් අතර කාලයක් මේ බිත්තර ආරක්ෂා කරගෙන ඉන්නේ. ඒ වගේම මේ පිරිමි මත්ස්‍යයා අර ශක්තිමත් හණු යුගලය උපකාර කරගෙන මේ බිත්තර වලට හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිදි උඩු යටිකුරු කරලා එහාට මෙහාට කරලා ඔය වීඩියෝ දර්ශනවල පේනවා වගේ මේ බිත්තර එහාට මෙහාට කරලා කැරකවීමට පටන් ගන්නවා. ඉතින් අපි සාමාන්‍ය මනුස්ස ලෝකයේ දන්න විදිහට දරුවන් රැකබලා ගැනීම කරන්නේ මව
ළඟින් ඉඳලා රැක බලා ගැනීම කරන්න ඉන්නවා. මේ සංකල්පය සත්ත්ව ලෝකයට වෙනස් වෙනවා. දරුවන් ඉපදෙන තුරු ළඟින් ඉඳලා ඉපදීම දක්වා රැක බලා ගන්න ආදරණීය තාත්තා කෙනෙක්ගෙන තමයි. එහෙම නැත්නම් ආදරණීය පිරිමි පාර්ශවයක්ගෙන තමයි ඔබලන්ට වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඊට අමතරව මේ මත්ස්‍යයන් වඳවීමේ තර්ජනයට මුහුණ දීලා නැහැ තවම. සමහර විට ඉදිරියේදී ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ මත්ස්‍යින්ගේ වාසස්ථාන අහිමිවීම සහ ජල දූෂණයට ලක්වීම වගේ කරුණු ඉදන් ඉදිරියේදී මේ මත්ස්‍යයන් වඳවීමේ තර්ජනයට මුහුණ පාන සත්තු කොට්ටාශය වෙන්නත් පුළුවන්. ඉතින් දැනටමත් මේ මත්ස්‍යයන්ගේ මේ වැදගත්කම් පරිසර විද්‍යාවට අනුව මුහුදු පරිසර පද්ධතියට මේ මත්ස්‍යයන්ගේ ඇති වැදගත්කම නිසා මේ මත්ස්‍යයන් සංරක්ෂණය කිරීම සඳහා දැන් වැඩපිළිවෙළ සකස් වෙමින් තියෙනවා. Jawfish ගැන ওই විස්තර ටික තමයි ඔයාලට අද කියන්න තියෙන්නේ. මම හිතනවා යම්කිසි දැනුමක් ලබා ගන්න ඇති කියලා සත්ත්ව ලෝකයේ හරි ආදරණීය තාත්තා කෙනෙක් ගැන. සහ මම විශ්වාස කරනවා මීට පෙර මේ මත්ස්‍ය වර්ගය ගැන ඔයාලා තොරතුරු දැනගෙන හිටියේ නැහැ කියලා. සහ මුලින්ම මේ වීඩියෝ එක ආරම්භලා තමයි තොරතුරු ලබා ගත්තේ කියලා මම අනුමාන කරනවා. ඉතින් ඔගොල්ලෝ නොදන්න කවදාවත් නොඇසපු කවදාවත් නොදැක්ක කතාවක් අද ඇහුවනම් මේ වීඩියෝ එකෙන් කමෙන්ට් සෙක්ෂන් එක ඔගොල්ලන්ට ඕපන් වෙලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ චැනල් එක. ඉදිරියේදීත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.